හමුදා නිලධාරියෙක් විශ්‍රාම ගත්තට පස්සේ ඔහු සිවිල් පුරවැසියෙක් බවට පත් වෙනවා. සිවිල් පුරවැසියෙකුට තියෙන දේශපාලන අයිතිවාසිකම්ද ඇතුළුව සියලුම අයිතිවාසිකම් සරත් වීරසේකර මැතිතුමා ඇතුළු ලංකාවේ ජීවත් වෙන සියලුම විශ්‍රාමික හමුදා නිලධාරීන්ට හිමි. ඒ නිසා විශ්‍රාමික හමුදා නිලධාරීන්ට ලෝකේ පුරා හිමි සිවිල් අයිතිවාසිකම් අහිමි කරන්නද මානව හිමිකම් කොමසාරිස් යෝජනා කරන්න කියන ප්‍රශ්නය අපිට අහන්න වෙනවා. ඒ වගේම අමතක කරන්න අරකයි එතුමා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරීපත් වෙන්නේ මනාප 328 දාක දැවැන්ත ජනතා වරමක් අරගෙන. ඒ නිසා එවිනි ජනතා කැමැත්තෙන් පත්තුණු ජනතා නියෝජිතෙක් මහජන ආරක්ෂක ඇමති ධූරයට පත්වීම මානව හිමිකම් කොමසාරිස්ගේ විවේචනයට ලක්වීම මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයට කරන ලද අපහාසයක් විදියටයි අපි දකින්නේ. ඒ වගේම 22 වෙනි ඡේදයේ යුද අපරාධ කළ ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා හමුදාපති ධූරයට පත් කරලා තියෙන බවටත් චෝදනාවක් සඳහන් වෙනවා. ඇත්තෙන්ම ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා යුද අපරාධ කළ බවට චෝදනා නගන දෙමළ බෙදුම්වාදීන්ට පසුගිය වසර 12ටම ඔව් යුද අපරාධයක් කළ බවට සාක්ෂි ඉදිරිපත් කරන්න අසමත් වෙලා තියෙනවා. එවැනි පසුබිමක තමයි මානව හිමිකම් කොමසාරිස් වරිය ලැජ්ජ නැතුව යුද අපරාධ කළ පුද්ගලෙක් විදියට ශවේන්ද්‍ර සිල්ල මැතිතුමාව හඳුන්වන්නේ. ඒ වගේම එතුමියට අමතක වෙච්ච කාරණේ තමයි ශවේන්ද්‍ර සිල්ව මැතිතුමන් යුද හමුදාපති තනතුරට පත් කරන්නේ අපේ ආණ්ඩුව නෙවෙයි පසුගිය ආණ්ඩුව. පසුගිය ආණ්ඩුව හමුදාපති තනතුරට පත් කරනකොට හොඳයි. හැබැයි අපේ ආණ්ඩුව කාලේ එතුමා හමුදාපති ධූරයේ කටයුතු කිරීම නරකයි. ඒකෙන්ම මානව හිමිකම් කොමසාරිස් නෝනාගේ දෙබිඩි බව මැනවින් ප්‍රදර්ශනය වෙනවා. ඒ විතරක් නෙවෙයි එතුමිය අපේ ආණ්ඩුවක් ආවම කොටි විරෝධී බෙදුම්වාදී විරෝධී ආණ්ඩුවක් ආවම චෝදනා පැටව ගැසීමෙන් කොමසාරිස් නෝනා බෙදුම්වාදීන්ගේ කොටි සංවිධානයේ බලල්ලතක් බවට මනාව තහවුරු වෙන බවයි අපි විශ්වාස කරන්නේ. ඒ වගේම මෙම කොමසාරිස්තුමියගේ වාර්තාවේ 25 වෙනි ඡේදයේ සඳහන් වෙනවා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ආණ්ඩුව විද්වත් කමිටුවක් පත් කරලා තියෙනවා. මානව හිමිකම් කොමිසමේ යෝජනා සම්මත වුණු ආකාරයෙන් මේ කමිටුව තවදුරටත් බලය බෙදීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි කියලා. ලෝකයේ තියෙන සාදිශයේ බහුතරයක් රටවල් ඒකීය රාජ්‍යයන් ලෙසයි පවතින. ඒ රාජ්‍යයන්ගෙන බහුතරයක අපේ තිබෙන පළාත් සභාවෙනි බලයේ බෙදීමක්වත් දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට එවැනි බලයේ බෙදීමක් නැති රටවලට බලයේ බෙදී යුතුයයි කිසිම යෝජනාවක් සම්මත නොකරන මානව හිමිකම් කොමසාරිස්වරය අපේ රටට විතරක් ඉලක්ක කරගෙන තවදුරටත් බලයේ බෙදී යුතුයයි නිර්දේශ කරන්නේ ශ්‍රී ලංකාව පමණක් ඉලක්ක කිරීමට බලපාපු හේතුව මොකක්ද කියලා කොමසාරිස් නෝනා අපිට කියන්න ඕනේ. ඒ වගේම මේ 28 වෙනි ඡේදය හරි අපූරු කතාවක් කියනවා. ඒ තමයි පලිගණීවියයි බියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ශ්‍රී ලංකාවෙන් පැන ගියා කියලා එතුමීගේ වාර්තාවේ සඳහන් වෙනවා. Breaking.lk